ගරුසවතුවා, ගරු සභාපතිතුමනි, අපි රූපවාහිනියෙන් දකින ඔබතුමාලා, ඔබතුමා උසාවිය වැඩ කරන්න ඕනද? උසාවිය නැහැ පෙන්නන්න. උසාවිය වැඩ කරන්න ඕනද? සේනසිං ඇමතුමා, එද නැත්තම් අපිව දකින්න කොහොමද? උසාවිය ඔබතුමා දකින්න යනවද නැද්ද කියලා ඔබතුමා කතා කරලා ඉවරද? ඔව්. ඔබතුමා කියන්නේ දැන් මේ උසාවිය නැහැ ඔක්කොම පේන්න උසාවියන්න ඕනද? රූපවාහිනිය අපි දැක්ක, ඔබතුමා ගිහිල්ලා පැමිණිල් දානවා. ඔබතුමා ගිහිල්ලා පැමිණිල් දානවා අපි දැක්කා. අන්තිමට ගිහිල්ලා ඔබතුමා පැමිණිල් ලයින් කරගත්තා. ලැජ්ජයි. වෙන දවසල ඔබතුමා කොයිද උසාවියන්න කියන්නේ? ඔබතුමා කර පැමිණිල් ටික වට කියන්නේ. ඔබතුමා කරලා තියෙන්නේ, ඔබතුමා කරලා තියෙන්නේ මෙච්චර අර්ජුන නැලෝසියස කඩේ ගිහිපු එක. වෙන කිසි දෙයක් කරෙන්නේ නැහැ. අර්ජුන නැලෝසියස කඩේ ගියා. මෙතුමා තමයි මුලින්ම ගරුස ඔබතුමාගේ අවස්ථාවේදී අමාත්‍යතුමාගේ ඔබතුමාගේ අවස්ථාවේදී පැහැදිලි කරන්න. නාම රජපක්ෂ මහත්තයා කඩේ ගියේ. ආගන් නාම රජපක්ෂ මහත්තයා ඔයාගේ බොස්කෙන්. හරි, නාම පෙන්හාලා හරියන්නේ නැහැ. ඔය ඇමෙත්තුමා පොඩ්ඩක් ඉන්නකෝ. නාම රජපක්ෂ මහත්තයාද සුජීව සේරසිංහද කඩේ ගියේ කියලා මම දැන් කියන්නම්කෝ. මෙතුමා තමයි පළවෙනියටම 2015 යනවා මේ වාර්තාව එළියට එවන්න එපා කියලා තහනම් නියෝගය ගන්න උසාවියට. නාමල් රාජපක්ෂද ගියේ, සුජීව සේරසිංහ ගියේ, සුජීව සේරසිංහ තමයි මේ වහන්න ගියේ. ඊට පස්සේ එනවා මෙතුමා, මෙතුමා ලියන පොත මොකද්ද? පොත ඉන්නවා, පොත ගැන, පොත ගැනත් කියන්න ඔබතුමා. මේ වංචා වහන්න ලිය පොත මගේ ගාව තියෙනවා. පොතත් මොකද්ද? ඇත්ත නැත්ත, ඇත්ත නැත්ත බැඳුම් කරේ මහ බැංකුවේ බැඳුම් කර නිකුතුවේ ඇත්ත නැත්ත. මෙතන වංචාවක් උන්නේ නැහැ, හොරකමක් උන්නේ නැහැ කියලා මේ සුජීව සේරසිංහ ලියන පොත. ඉතමත් මේ කරුණාවෙන් අහන්නේ, දැන් ওই පොතත් ලිව්වනේ. නෑ, ඔය පොත ඔබතුමා ළඟත් තියෙනවා. ඔව්. දැන් ඒක කොමිසමෙන් ওই සියලුම බැඳුම් කර සම්බන්ධයෙන් සියලුම අදාළ තොරතුරු කොමිසමට කැඳෙව්වා. දැන් ඔබතුමා කියන විදිහට ඕක වැරදි නම් කොමිසමට මාව කැඳෙව්වේ නැත්තේයි. දැන් මම ওই සම්බන්ධයෙන් පොත ලියලා තියෙනවා. හැම ප්‍රකාශ කරපු බඳුනු ගුණවර්ධන වීරකුමාර් දිසානායක වචනයක් කිව්වනම් කැඳෙව්වා. දැන් මම අභියෝග කරා කොමිසමට පුළුවන් නම් මාවත් කැඳවන්න ඒ සම්බන්ධයෙන් මම උත්තර දෙන්නම් කියලා. ඒ හින්දා ඔබතුමා නීතිය ගැන දැනුමක් නැති හින්දා කොමිසමට පුළුවන් ඒ සම්බන්ධයෙන් මම මොනවා හරි වැරදියක් කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කැඳවන්න. මං හිතන්නේ කොමිසමට, කොමිසමට නෙමෙයි ගරු සභාපතිතුමනි, කොමිසමට නෙමෙයි මෙතුමව යවන්න ඕන. මෙතුමට අර්ජුන් නැලෝසියස්ගෙන් ආපු අර කෝල් පිළිබඳව දැනගත්තම මෙතුමන්ට යන්න වෙන්නේ හිරේ. මේ හොරකම සම්බන්ධ හිරේ යන්නේ කොමිසමට විතරක් ගිහිල්ලා වෙන්නේ යන්නේ. ඔබතුමාලා මේ සල්ලි ටික ගෙවන්න ඕන. මෙන්න මෙතුමගේ පොතේ මේ බැඳුම් කර වංචාව ගැන ලියන හැටි. ඔබට යම් භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය නම් හා, ඔබේ මාමගේ වෙළඳසැලක් ඇත්නම් හා, ඔබට අවශ්‍ය භාණ්ඩ එම වෙළඳසැලේ විකිණීමට තබා ඇත්නම් සාමාන්‍ය ක්‍රමවේදයේ යටතේ නියමිත මුදල් ගෙවා එම වෙළඳසැලෙන් භාණ්ඩ මිලදී ගන්න ඥාති සම්බදා මත සිදුවන අවස්ථා ගනුදෙනුයයි කියන්නේ කවරනම් සිහිබුද්ධියෙන් සිටින අයද? මේ සිහිබුද්ධියෙන්ද සභා මන්ත්‍රීතුමා එවත්තුමා මේක ලිව්වේ? මේක මේ ගිහිල්ලා කඩේකට ගිහිල්ලා පාංගෙඩියක් ගන්න වගේ දෙයක්ද? මාමගේ කඩෙන් ගිහිල්ලා බෑන ගිහිල්ලා පාංගෙඩියක්ද ගත්තේ? මේක රුපියල් ට්‍රිලියන එක පාඩුවක් වෙලා තියෙන්නේ. රුපියල් ට්‍රිලියන එක පාඩුවක් වෙලා තියෙන්නේ. ඔර පේස් තමයි කලිසම ගැලවේ පොඩේ. ඔබතුමා රුපියල් ට්‍රිලියන එක. ඔබතුමාගේ සරවෙන් තමයි මුලවා හංගින්නේ. අත ඔක්කොම පේනවා. සරවෙන් මුලවා හංගින්නේ. ලැජ්ජයි. ලැජ්ජයි. පොත් ලිව්වා. බොරුවට පොත් ලිව්වා. බැඳුම් කරේ වජ්ජා වහන්න. කෑ ගන්න. ඕක හොරෙක්. පපුව නවති. මේ මන්තුමා මේ ඔබතුමා කියන්නේ හා ඔබතුමා කියන්නේ හා කියන්නකෝ. ප්‍රශ්නයක් අහන්න. ඔබතුමා කියන්නේ වහන්නකෝ ප්‍රශ්නේ. දැන් කෝප් කමිටුවේ හඳුන්වෙති මන්තුමා ඇතුළු සියලු දෙනා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරා. පරීක්ෂණයක් කරලා කොහෙවත් ඒ ගනුදෙනුව සම්බන්ධයෙන් වංචාවක් සිදුනා කියලා සඳහනක් නැහැ. ඒතර ඔබතුමා කියන්නේ කොහෙද මේ වංචාව තියෙනවා කියලා කෝප් කමිටුවේ හඳුන්වෙති විරුද්ධ පක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමා, ඒ වගේම මහින්දරන්ත අලුත්ගමගේ ඇතුළු අපේ සියලුම දෙනා, ඔබතුමාගේ ඔය ගෝල කණ්ඩායම හිටපු කෝප් කමිටුවේ කොහෙවත් බැඳුම් කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍ර මහත්තයා වාක්‍යයෙන් ලැබේ කියනවා වංචාවක් සිදුනු බවට කොහෙවත් සඳහනක් නැහැ. මං අහන්නේ ඔබතුමාගෙන් නීතිය සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා නම් ඇයි එහෙම සඳහනක් නැත්තේ සම්බන්ධයෙන්? ගරු සභාපතිතුමනි, මං හිතන්නේ සුජීව සේරසිංහ මහත්තයා තාමත් විහිළු සපේනවා. තාමත් අර්ජුන නැලෝසියස්ට කඩේ යන එක නවත්තලා නැහැ. අද මුළු ලංකාවම දන්නවා මෙතන හොරකමක් වුණා කියලා. මුළු ලංකාවම දන්නවා. අද මුළු ලංකාවම දන්නවා මෙතන හොරකමක් වුණා කියලා. ඔබතුමා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබතුමා ඇරෙන්න මුළු ලංකාවේ ඉන්න සියලුම දෙනා පිළිගන්නවා මෙතන හොරකමක් වුණා කියලා. මෙතන ඉන්න අමාත්‍ය මණ්ඩලයේ 150කට වැඩි ඒගොල්ලෝ පිළිගන්නවා. මෙතන පසුබිම මන්ත්‍රීවරු ඉන්න ඒගොල්ලෝ පිළිගන්නවා. හැබැයි ඔබතුමාට පිළිගන්න බෑ. ඔබතුමාට අර්ජුන් නැලෝසියස් එක තියෙන සම්බන්ධතාවය උඩ ඔබතුමාලට කට අවුට් ගහන්න මැතිවරේ. ඔබතුමායි පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද? ඒ නිසා ඔබතුමාලට බෑ. අන්න ඒක මම ප්‍රශ්නයක් ඇහුවා. ඔව්. කෝප් කමිටුවේ ඔච්චර දන්නවනම් ඇයි ඒක සඳහන් කරන්නේ? මම කෑ ගන්න දෙන්නේ නෙවෙනේ. ඉතා සරල ප්‍රශ්න ඔබතුමා අහන්නේ. හරි, ඔබතුමා උත්තර දෙන්න. ගරු සභාපතිතුමනි, මෙතුමා විහිළු සපේනවා. එහෙනම් ඉතින් මෙතනම දඩුවම් කරන්න තිබුණානි. කෝප් කමිටුවේ පුළුවන් නම් දඩුවම් කරන්න, මෙතනම දඩුවම් කරන්න තිබුණානි. ඔබතුමා දැන් දකින්නේ නැද්ද වැඳුම් කර පරීක්ෂණයක් දී මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා? ඇයි මෙතන නීති, ඇයි මෙතන වංචාවක් වෙලා තියෙන ඔබතුමා දකින්නේ නැද්ද? ගරු සභාපතිතුමනි, මම කෝප් කමිටුවේ සමාජිකයෙක් නන් නෙමෙයි.
හැබැයි ඉතින් මෙතුමල්ලනේ හිටියේ ඔබතුමල්ලනේ නේද මෙතන හොරකමක් වෙලා නැහැ කියන්නේ ඔබතුමාට නේද පළවෙනියටම ගරු සභාපතිතුමනේ කෝප් කමිටුවේ සමාජිකයෙක් විදියට මෙතුමපත් කිරීම පත් වීමෙත් ලොකු වැරැද්දක් තියෙනවා මොකද 2015 මැතිවරණයට කලින් මෙතුම පොතක් ලියනවා මෙතන වංචාවක් වුණේ නැහැ කියලා මෙතුම අර්ජුන් එලෝසියස්ද කඩේ යන කෙනේ පොතක් ලියලා දිනවා මෙතන වංචාවක් සිදු වුණේ නැහැ කියලා මෙතුම කොහොමද එන්නේ සමාජිකයෙක් විදියට එන්නේ හිටපු මන්ත්‍රීවරයෙක් අයින් කරගෙන එන්නේ අගමැතිතුමා හමු වෙලා නේ මාවත් මේකට දාන්න කියලා මෙතුම එන්න අයින් කරගෙන මොකද හේතුව මෙතුමල්ලගේ තියෙන සමීප සම්බන්ධතා මෙතුම පොතක් ලියලා දිනවා මෙතන වංචාවක් වුණ නැහැ කියලා මෙතුම උසාවියට ගිහිල්ලා දිනවා මෙතන වංචාවක් වුණ නැහැ කියලා එහෙම කෙනෙක් මෙතන බැඳුම් කර විරුද්ධව ගිහපු කෝප් කමිටුවේ සමාජිකයෙක් වීමම එතනම වැරද්දක් තියෙනවා ගරු සභාපතිතුමනි මං හිතන්නේ මෙතුමක් විනිවිද තියෙන පැමිණිලි කියන්න ගියොත් මගේ වෙලාවත් අපරාධය යනවා මේ කෝප් කමිටුවේ මේ පත්‍ර වාර්තා කරපු හැටි කෝප් කමිටුවේ පහකට එලෝසියස් කතා කරලා මං හිතන්නේ මෙතුම මෙතන ඉන්න මම මෙතුමට ගත්ත කෝල් ගන්න කියන්නම්කෝ සුජීවට කෝල් 62ක් මේ කෝල් 62 එන්නේ නිකන් නේ කෝල් 200 ගානක් අරන් තියෙනවා කෝල් 62ක් එන්නේ කෝප් කමිටුවේම ඉන්න වෙලාවේ කෝප් කමිටුවේ ඉන්නලා කෝල් 62ක් එනවා දෙන්නකම අවස්ථාව දෙන්න එතුමන් සුජීව සිංහ මම ආමල්ට කෝල් 800යි අපිට ඇයි කෝප් කමිටුවේ හිටියට ඇයි අපිට කතා කරන්න බැරි පෞද්ගලික පුද්ගලෙට දැන් මට නීත්‍යානුකූලව එතුමා දෙන්න චූදිතේ කරලත් නැහැ කෝප් කමිටුවේ අනිත් නිලධාරීන් කතා කරන්න පුළුවන් නම් අපිට යම්කි දැනුමක් ලබා ගන්න ඕන නම් කතා කරවොත් එම වැරද්ද ඔබතුමා ප්‍රකාශ කරන කරුණා කළා අරු සභාපතිතුමනි මේක සදාචාරාත්මක ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේක හරියට නඩුකාරතුමා චූදිතයත් එක්ක දිගින් දිගටම සම්බන්ධතාව පැවැත්වුවා කියලා ඇයි අද උසාවිය තුල නඩුකාරයන්ට අර චූදිතයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න දෙන්නේ නැති ඒ වගේම ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ උපදෙස් ගන්න බෑ කියලා අරජුන් නැලෝසියස් කිය උපදෙස් ගන්න ඔබතුමා කෝප් එකට යන්නේ ඔබතුමාගේ අවසාන පොයින්ට් ඔෆ් ඕඩර් එක කරුණාකර එතුමාට කතා කරන්න දෙන්න. ඔව් අවස්ථාව ගන්න. මිච් සේවසිං ඇමතුමා. මන්තුමා ඔබතුමාට යම්කිසි දැනුමක් ඇතිනේ කීයට හරි ඉගෙනගෙන ඇතිනේ. මං අහන්නේ මෙච්චරයි. චූදිතයක් කරන්න බෑ කෝප් කමිටුවේ පෞද්ගලික සමාජිකයෙක් රටේ. ඒකේ අදාළ වෙන්නේ පොඩ්ඩක් කියවන්න මෙව්වා. කෝප් කමිටුව අදාළ වෙන්නේ රාජ්‍ය සේවකයන් පමණයි. එහෙනම් ඔබතුමාගේ යාළුවා දන්නව ඔතනින් ඔය ඔබතුමා අයින් එක්කෙනා හොඳට දන්නව ඔය සම්බන්ධයෙන්. දැනුමක් තියෙනවා. ඒ හින්දා කෝප් කමිටුවට බෑ පෞද්ගලික පුරවැසියෙක් සම්බන්ධයෙන් චූදිතයක් කරන්න. අයිතිවාසිකමක් නෑ. අපිට මැන්ඩේට් එකක් නෑ. එහෙනම් පොඩ්ඩක් ඔබතුමා කතා කරනකොට කටින් කතා කරන ඉඳ පස්සෙන් කතා කරන්නේ නැති ඉඳ පොඩ්ඩක් ඔබතුමා පොඩක් මොලේ පාවිච්චි කරලා කතා කරන්න මෝඩය කියලා පෙන්වන්න එපා. ගරු සභාපතිතුමනි මෙතුම මෝඩ ගැන කතා කරනවා හැබැයි අපි හොරකම් කරලා නැහැ ඔබතුමා ගැන. ඔබතුමාගේ හොරකම් කරලා නැහැ. ඔබතුමා වගේ හොරකම් කරලා නැහැ අපි. බැඳුම් කරේ කෝල් 52ක් කරන් තිනවා. කෝල් 52ක් කරන් තිනවා. කෝල් 52ක්. අර්ජුන් නලෝසියස් එක මොනවද කතා කරේ? කෝල් 200 ගන්න කතා කරේ මොනවද? ඕඩර් ප්ලීස්. හොරකම් කරලා දිනවා. හොරා. ඕඩර් ප්ලීස්. බැඳුම් කරේ හොරකමට ඔබතුමා සම්බන්ධයි. ඔබතුමා ඒ වෙද්දම අර කට අවුට් ගැහුවේ. ඕඩර් ප්ලීස්. ඔබතුමා 2015 පොත් ලිව්වා. පොත් ලිව්වා. ගරු මන්ත්‍රීතුමා හොරකම වහන්න බෑ මත් ගරු මන්ත්‍රීතුමා හොරකම වහන්න බෑ ඕඩර් ප්ලීස් කරලා මේ වෙලි මේ වද එළියට ඇවිල්ලා තියෙන්නේ ඔබතුමාගේ අවස්ථාව ඒ වගේම ගරු සභාපතිතුමනි මම මේ ගැන තවත් කතා කරන්න යන්නේ නැහැ ඔබතුමාගෙන දැන් රටම දන්නවා ඔබතුමාගේ රටම දන්නවා අර්ජුන් වලේ යුසියස්ගේ මුදල් ගත්ත හැටිත් දන්නවා